Hello, hi there. Welcome back to my YouTube channel again. Today I'm going to teach you another lesson, right? Today my lesson is about words. Right. අපි භාෂාව කතා කරනකොට භාෂාවේ අපි ළඟ තියෙන ඕනේ ප්‍රධානම අවිය එහෙම නැත්නම් weapon එක නැත්නම් टूल එක තමයි words කියලා කියන්නේ. මොකද භාෂාව ඇතුලේ අපි කරන ප්‍රධානම දේ තමයි අපේ මනසේ නැත්නම් අපේ හිත ඇතුලේ තියෙන විවිධ පින්තූර අපි අනිත් කෙනාගේ ඔළුවට දාන එක තමයි භාෂාව ඇතුලේදී අපි අදහස් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. මොකද මේ අදහස් ප්‍රකාශ කිරීමේදී අපි භාවිතා කරන එකම දේ තමයි වචන. මේ වචන වලින් අපි පින්තූර හිතේ මවා ගන්නවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම my father my mother my teacher sri lanka මේ වචනේ ඇහෙනවත් එක්කම මගේ හිතේ මම මවාගත්තු පින්තූරයක් තියෙනවා teacher එහෙම නැත්නම් මගේ හිතේ තියෙනවා sri lanka කියලා පින්තූරයක්. ඒතර මම අනිත් කෙනාට මේ වචනේ කියපු ගමන් sri lanka කියලා එයාගේ ඔළුවේ මේ පින්තූරෙම මැරෙනවා. ඒතර මේක තමයි අපි communication අදහස් හොමාරු කිරීමේදී කරන ප්‍රධානම දේ. අපි අදහස් හුවමාරු කර ගන්නවා කියලා කියන්නේ පින්තූර හුවමාරු කර ගැනීම. මේක මම ප්‍රකාශ කරන අදහසක් නෙමෙයි, භාෂා විශේෂඥයෙක් ලූයි වෙන්ඩර්ස්ටීන් කියන භාෂා විශේෂඥයා තමයි මේ අදහස ප්‍රකාශ කරන්නේ. විද්‍යාඥයෝ ඉන්නවා විද්‍යාව සම්බන්ධව, ගණිතඥයෝ ඉන්නවා ගණිත විෂය සම්බන්ධව. අපි ඤ කියන වචනේ භාවිතා කරනවා. එහෙනම් භාෂාඥ කියලා කියන්නේ භාෂාව පිළිබඳව යම්කිසි හැකියාවක් තියෙන සහ ඉතා ඉහළ වශයෙන් ඒ පිළිබඳව අධ්‍යයනය කරපු මත ඉදිරිපත් කරන දර්ශනවාදීන්ට තමයි අපි ඒ විදිහට කතා කරන්නේ. එහෙම පුද්ගලයෙක් තමයි ලොවි වෙන්ඩර්ස්ටීන් කියලා කියන්නේ. ඒතර මෙයා ප්‍රකාශ කරනවා අපි ඇත්තටම පින්තූර තමයි හුවමාරු කරගන්නේ. පින්තූර හුවමාරු කර ගැනීමේදී අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා වචන. මොකද පින්තූර කොලේක ඇඳලා පෙන්වන්න පුළුවන්. කොලේට ඇඳලා මෙහෙම දුන්නොත් එයාගේ මනසට ඒ විදිහම පින්තූරයක් ඇතුල් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක වචනයක් පින්තූරයක් බවට පරිවර්තනය කරගන්නවා. වචන ඔයා මොකද කරන්නේ? වචන මල්ලකට පුරව ගන්න. මෙතන මගේ වචන මල්ල. මේ වචන මල්ල ඇතුලේ දහස් ගාණක් වචන තියෙනවා. මේ වචන කොහොමද අනිත් කෙනා නිවැරදිව වෙන් කරලා තේරුම් ගන්න. අනිත් කෙනා නිවැරදිව තේරුම් කරගන්න කලින් අපි නිවැරදිව තේරුම් කරගන්න ඕනේ මොනවද මේ වචන. හේතුව වචන වලින් අපි දෙන පර්පස් එක අරමුණ එකිනෙකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මම නාම පදයකින් ප්‍රකාශ කරන අදහස ක්‍රියා පදයකට යනකොට වෙනස් වෙනවා. එහෙනම් අපි වෙන් කරලා අඳුන ගන්න ඕනේ නාම පද කියන්නේ මොනවද ක්‍රියා පද කියන්නේ මොනවද. ඒවා අපි භාවිතා කරනකොට මොන අරමුණකින්ද භාවිතා කරන්නේ. එහෙනම් වචන අඳුනා ගැනීමේදී මෙන්න මේ වචන කාණ්ඩ හතර අපි භාෂාවේ ප්‍රධානම වචන කාණ්ඩ හතර විදිහට අඳුන ගන්න. එතකොට කෙනෙක් අහනවා noun nouns verbs adjectives adverbs මොනවද nouns කියන්නේ මොනවද verbs කියන්නේ මොනවද adjectives කියන්නේ මොනවද adverbs කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි භාෂාවක් ඇතුලේ කරන්නේ පින්තූර ගොඩනැගීම නම් ඒ පින්තූර නම් කරගන්නට අවශ්‍ය නේ. දැන් ඔයා මේකට කියන්නේ මොකක්ද? මම මේකට කියන දේම වෙන්න ඕනේ. ලෝකේ වෙන කොයි හරි රටක කෙනෙක් මේකට පෑන කියලා කියන්නේ නැත්නම් මම මේක පෙන්නලා පෑන කිව්වට ඒ මනුස්සයාට පින්තූරයක්ම වෙන්නේ නැහැ. හේතුව ඒ අදාළ පින්තූර වෙනුවෙන් අපි යොදාගත්තු වෙනස් හඬවල තියෙනවා. උදාහරණයකට මම කියන්නම්. අපේ සිංහල සමහර වචන වෙනත් භාෂාවල් වල පුරුහත් වෙනත් භාෂාවල් වල කුණු හරප අපේ භාෂාවේ ශාස්ත්‍රීය වචන ඉංග්‍රීසියෙත් එහෙමයි. right ඒක නිසා මතක තියාගන්න භාෂාව ඇතුලේ නිවැරදි පින්තූර ස්ථානගත කරන්න නම්
නිවැරදිව වචන කාණ්ඩ හඳුනා ගන්න. මොනවද අපිට තියෙන ප්‍රධාන වචන කාණ්ඩ හතර? Nouns, verbs, adjectives, adverbs. Nouns කියලා කියනවා අපි නම් කරන වචන. නම් කරන පද, නාම පද. එහෙනම් verbs කියලා කියනවා අපි ක්‍රියා. කරන දේවල්, කරන වැඩ හඳුන්වන පද. කරන වැඩ හඳුන්වන පද. ගුරුවරයෙක් මොකද කරන්නේ? උගන්වනවා. ගොවියෙක් මොකද කරන්නේ? ගොවිතැන් කරනවා. කුඹුර කොටනවා, වපුරනවා. පළදාව අස්වැන්න නෙලනවා. right? එතකොට ධීවරේ මාළු අල්ලනවා. නම් කරගන්නවා විවිධ පුද්ගලයන්. ඒ වගේම සමහර වෙලාවට සතුන් අපි නම් කරගන්නවානේ. සතුන්, කුරුල්ලා. කුරුල්ලා මොකද කරන්නේ? පියාඹන. අන්න කුරුල්ලා විදිහට නම් කරගත්තු පදයක් තියෙනවා. පියාඹනවා කියලා එයා කරන ක්‍රියාව හඳුන්වන පදයක් තියෙනවා. මේ විදිහට ගත්තාම භාෂාවතුලේ වැඩිපුරම වැඩියෙන්ම ඔබට මට මුණ ගැහින්නේ නාම පද සහ ක්‍රියාපද කියන කමිට කරන්න එපා. ඉතින් භාෂාව නිවැරදිව හසුරවන්න අවශ්‍ය කෙනෙක් නම් ඔබ විශේෂයෙන්ම ඔබේ මනසේ රඳවා ගත යුතු එකතු කරගත යුතු දේ තමයි වචන. වචනවලට බොහෝ දේ කරන්නට හැකි බව මතක කරන්න එපා. ඊළඟට මේ නම් කරගත්තු විවිධ පද right? ඒ නම් කරගත්තු විවිධ පද අපි විශේෂිතව හඳුනා ගැනීමක් කරනවා. Adjectives සහ adverbs. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් මේ අපි හඳුනාගත්ත පද වචන කොහොමද නිවැරදිව අපේ භාෂාවේ වාක්‍ය රටාවන් තුළ යොදා ගන්නේ.